ජයව හැමෝටම ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති අද වීඩියෝ එකේ topic එක තමයි අපි SOP එකක් ලියද්දී කොහොමද අපේ employment history එක සහ අපි කැනඩාව තෝරගත්ත හේතුව සහ වාගේ offer එක ආපු college එක තෝරගන්න සහ වාගේ course එක තෝරගන්න හේතුව කොහොමද අපි හරි format එකකින් කාගෙන්වත් help එකක් නැතුව තමන්ගේම SOP එක තමන්ට පුළුවන් විදිහට හරියට يعني visa එක reject නොවෙන්න කොට දාගන්නේ කියලා. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකේ මම කතා කරා special tips ටිකකුත් මම ඔයාලට කියලා දුන්නා. කොහොමද අපි SOP එක ලියද්දී මොන මොනගේ දේවල්ද consider කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් සහ ඊට අමතරව පළවෙනි වීඩියෝ එකේ අපේ introduction එක හරියට කොහොමද දෙන්නේ කියන්නේ අපේ first impression එක visa officer ට දෙන්නේ කොහොමද කියන එකත් මගේ පළවෙනි වීඩියෝ එකේ කතා කරා. ඉතින් මේ වීඩියෝ එකත් බලන්න අපි යන් වැඩේට. Right, api ape self introduction ekin passe api kiyanne one ape employment history ekak gana. Itin meke di magen samahara prashna ahuwa kohomada employment history ekak naththam api meka mention karanne kila. Itin eka prashnayak naha gataluwak karaganna oni naha. Mokada mage college eke mage class eke inna fresh graduates la eyala godak Canada out avilla igena ganne eken work experience ekak nathuwa. Itin eka nisa apita worry wenna deyak naha employment history ekak naththam. ඔයාට කෙලින්ම කීත හැකි මම ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක්. මම ඉල්ලන්නේ මගේ ඊළඟ හයර් එඩියුකේෂන් එකට කැනඩා වලට කියන එක. ඉතින් එම්ප්ලොයිමන්ට් හිස්ටරි එකක් තියෙනවා නම් අපිට පුළුවන් මේ විදිහට පෙන්වන්න සරල ටේබල් එකකින්. ඉතින් මම මගේ පළවෙනි වීඩියෝ එකෙත් මම කතා කරා අර ටේබල් එකක් අපි දෙනකොට ටේබල් එකක් අපි අපේ SOP එකට දානකොට ස්ටෑන්ඩඩ් ටේබල් එකක් යූස් කරන්න කියලා. ඉතින් මේ මම යූස් කරලා තියෙන්නේ අත්‍තරම ස්ටෑන්ඩඩ් ටේබල් එකක්. ඉතින් මේ වගේ ටේබල් එකක් යූස් කරොත් අර අපිට ලකුවට මේක ක්ලටර්ඩ්ුත් නැහැ සහ visa officer මේක හරි පැහැදිලි. ඉතින් මේකේ ෆොන්ට් ගැන වැඩි හිතන්න එපා. හැබැයි මේකේ alignment, colors, borders ඒ ටික මම කියන හරි ස්ටෑන්ඩඩ් එකට තමයි මම යූස් කරලා තියෙන්නේ. Right, ඉතින් මේක අපිට ඕන paragraph එකකින් ලියත හැකි. හැබැයි ඒක එහෙම ලිව්වහම දැන් ඔයා හිතන්න ඔයා visa officer ගේ හැට් එක දාගත්තොත් ඔයා visa officer ගේ shoe එකට බැස්සොත් ඔයා වුණත් මේ වගේ දෙයක් දැක්කොත් ඔයාට හරි සරලව තේරුම් ගන්න පුළුවන් ඔයා මෙන්න මෙහෙම work experience එකක් තියෙන කෙනෙක් කියලා. ඉතින් මේ වගේ එකක් යූස් කරපුවාම අර බලන එක්කනට ලේසි සහ එයාගේ ටයිම් එකත් ඉතුරුයි සහ වාගෙන හොඳ අයිඩියා එකක් එනවා. මෙයාට මේ වගේ දෙයක් සරලව ප්‍රසන්ට් කරන්න පුළුවන් කියන එක. ඉතින් මම මේකේ කතා කරන්නේ කොලම්ස් තුනයි. ටේබල් එකේ ඔයාලා දාන්න පළවෙනිදම පළවෙනි කොලම් එකේ පොසිෂන් එක මොකද්ද කියන එක. දෙවෙනි කොලම් එක කම්පැනි එක මොකද්ද වැඩ කරේ කියන එක. ඩියුරේෂන් එක අවුරුද්ද සහ මාසෙ මෙන්ෂන් කරන්න. දවස ඕනි නෑ. ඉතින් මම එක්සැම්පල් එකක් දාලා තිනවා. අපි හිතමු ඔයාගේ පළවෙනි පොසිෂන් එක එක්සිකියුටිව් පොසිෂන් එක කම්පැනි එක මොකක් හරි ඔයාලට දාත හැකි. ඔයා වැඩ කරපු කම්පැනි එක ඊට පස්සේ ඩියුරේෂන් එක අපි හිතමු 2015 මැයි ඉඳලා 2018 ජූනි වෙනකන් අර ඒ වගේ ඩියුරේෂන් එක මෙන්ෂන් කරපුවාම ඇති. ඉතින් මේ වගේ ටේබල් එකක් තමයි අපි යූස් කරන්නේ අපේ ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් පස්සේ තුන්වෙනියට අපේ වර්ක් හිස්ටරි එක නැත්නම් එම්ප්ලොයිමන්ට් හිස්ටරි එක ගැන කියන්න. ඉතින් අපි ඊළඟට යන් ඊළඟ ටොපික් එකට කොහොමද අපේ එම්ප්ලොයිමන්ට් හිස්ටරි එක සහ ඔයා ඇයි කැනඩාව සිලෙක්ට් කරේ කියලා කතා කරන්න. ඉතින් මේකෙදිත් මම ඇත්තටම යූස් කරන්න මගේ පළවෙනි වීඩියෝ එකේ යූස් කරපු ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකමයි. මොකද අපිට ෆෝමැට් එකක් අපේ ඔළුවේ තිබ්බහම ලේසි අපිට දිගටම මේ වැඩේ කන්ටිනියු කරන්න. ඉතින් මම කතා කරනවා පැරග්‍රාෆ් කීයක් එන්න ඕනිද සහ මොනවාද මේ පැරග්‍රාෆ්ස් වල ඉන්ක්ලූඩ් කරන්න ඕනි මේන් පොයින්ට්ස් සහ කොච්චර සෙන්ටෙන්සස් ගානකින් මේක අපිට කවර් කරන්න පුළුවන්ද කියන එක. මේකෙදි අපේ පළවෙනි පැරග්‍රාෆ් එකේ අපි කතා කරන්න ඕනි ඔයාගේ අයිඩියා එක කොහොමද ඔයාට ජෙනරේට් වුනේ කියන එක. ඉතින් මේ වගේ දෙයක් වාට සාමාන්‍ය වාක්‍ය 3-4කින් ලියලා ඉවර කරන්න පුළුවන්. එතනදී වාට විශේෂයෙන් වා කැප්චර් කරන්න ඕනි visa officer පැහැදිලි වෙන්න ලියන්න ඕනි වාට කොහොමද මේ කැනඩා එන්න අයිඩියා එක ජෙනරේට් වුනේ කියන එක. ඉතින් මම පළවෙනි එක්සැම්පල් එකේ කතා කරවා එක්සැම්පල් අපරල් ඉන්ඩස්ට්‍රි එකේ එක්සිකියුටිව් කෙනෙක් ඉදිරිය ජොයින් වුණේ කෙනෙක් සහ මැනේජර් ග්‍රේඩ් එකේ වා නතර වෙලා ඉන්නවා. ඊට පස්සේ ඔයාට ඊළඟ ස්ටෙප් එක තියන්න එක්සැම්පල් අපි හිතමු ජෙනරල් මැනේජර් කෙනෙක් වෙන්න ඒ එක්ස්පෝෂර් එක ගන්න තමා ඒ ස්ට්‍රැටජික් ලීඩර්ෂිප් ක්වලිටීස් වාගේ ඇතුළට හදාගන්න තමයි මේ කැනඩා වගේ කන්ට්‍රි එකට ටිකක් හොඳ ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක් තියෙන කන්ට්‍රි එකට ඇවිල්ලා ඉගෙන ගන්න හදන්නේ කියන එක වාට ටිකක් ලස්සන කරලා ලියත හැකි. ඉතින් ඕක තමයි අපි හරියට දෙන්න ඕනි ඇයි ඔයා මෙහෙම කෝස් එකක් සිලෙක්ට් කරන්න හදන්නේ සහ කැනඩාවට එන්න හදන්නේ ඉගෙන ගන්න කියන එක. රයිට්, ඊට පස්සේ මගේ පොයින්ට් එකෙන් මම කතා කරන්නේ ඔයා කැනඩාවම සිලෙක්ට් කරේ ඇයි කියන හේතුව. මොකද වාට වෙන කන්ට්‍රි එකක් සිලෙක්ට් කරන්න තිබුණා. හැබැයි ඒ කියන්නේ අපි වීසා ඔෆිසර්ගේ ඔළුවට දෙන්න ඕනේ ඇයි මෙයා කැනඩාවේ ඉල්ලන්නේ කියන හේතුව. අපි කිව්වොත් ඇයි ලංකාවේම ඉගෙන ගන්න බැරි කියන අයිඩියා එක
වීසා ඔෆිසර් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ අයිඩියා එකක් නොවෙන්න සහ ඔයාලට කැනඩා ඉගෙන ගන්න හේතුව අපි හරියට කියන්න ඕනේ. ඉතින් මේක මම ප්ලෑන් කරන්නේ වාක්‍ය 6කින් 5කින් ඉවර කරන්න. ඉතින් ඔයාලට ඒකෙදි කියත හැකි පළවෙනි එක තමයි පළවෙනි පොයින්ට් එක පළවෙනි වාක්‍යයෙන් ඔයාලට කියත හැකි කැනඩාවේ এডুকেෂන් සිස්ටම් එක ගැන. ඉතින් කැනඩාවේ এডুকেෂන් සිස්ටම් එක අපි හැමෝම දන්නවා ලෝකෙම ටිකක් හොඳ රෑන්ක් එකක් තියෙන එකක්. ඉතින් ඒක ඔයාලට පළවෙනි පොයින්ට් එක විදිහට කියත හැකි. දෙවෙනි පොයින්ට් එක තමයි කැනඩාව ටිකක් අපි ගන්නවා අපි දන්නවා හොඳ සේෆ් සහ පීස්ෆුල් නේෂන් එකක් සහ හොඳ එන්වයරන්මන්ට් එකක් තියෙන කන්ට්‍රි එකක්. ඉතින් ඒක වඩ දෙවෙනි සෙන්ටෙන්ස් එකෙන් කතා කරත හැකි. ඊට අමතරව වඩ කතා කරත හැකි වඩ කැනඩාවේ ඉන්ස්ටිටියුට් ඩයනමික් නැත්නම් ඉනෝවේටිව් සහ චැලෙන්ජින් එන්වයරන්මන්ට් එකක් ක්‍රියේට් කරනවා අලුතෙන් එන අයට ඉගෙන ගන්න අයට එයාගේ පොටෙන්ෂල් එක තව වැඩි කරගන්න. සහ ඊට පස්සේ සෙන්ටෙන්ස් එකෙන් කතා කරත හැකි ආවා කැනඩාවට ආවට පස්සේ වා කැනේඩියන් ක්වොලිෆිකේෂන් හදාගත්තාම වාට හොඳ ස්ට්‍රෝง ෆවුන්ඩේෂන් එකක් සහ වාගේ වාගේ කැරියර් ලයිෆ් එකට හොඳ බූස්ට් එකක් හම් වෙනවා ඊළඟ ස්ටෙප් එක තියන්න. මොකද කැනඩාව කියන්නේ හැම වෙලෙම ස්ටුඩන්ට් ලගින් සහ නැත්තම් ඉමිග්‍රන්ට්ස් ලගින් ජීවත් වෙන කන්ට්‍රි එකක් හින්දා. ඉතින් ඒකත් එක්ක තව අන්තිමේට වාට කතා කරත හැකි කැනඩාවට ආවට පස්සේ වාට කල්චර් එක කැනඩාවේ එතික්ස් සහ වාගේ කමියුනිකේෂන් ස්කිල් ඉම්ප්‍රූව් වෙනවා වාගේ අර ඊළඟ ස්ටෙප් එකට යන්න කියන එක. රයිට්. ඊට පස්සේ අපි කියන්න ඕනේ වාගේ කොලෙජ් එක වාගේ කෝස් එක සිලෙක්ට් කරගත්තේ ඇයි කියන එක සහ කොච්චරක් වාට ඒ කෝස් එක රිලෙවන්ට්ද කියන එක. ඉතින් මේකෙදි වාට කතා කරත හැකි වා ඩීටේල් ස්ටඩි එකක් කරලා තමයි මේ කොලෙජ් එක හොයාගත්තේ සහ කොලෙජ් එකේ නේම් එක කොලෙජ් එකේ ලොකේෂන් එක සහ වා කරන කෝස් එක ඒ කොලෙජ් එකේ තියෙන එක්සැක්ට් ඩීටේල් එක මෙතන මෙන්ෂන් කරන්න පුළුවන්. ඊට පස්සේ වා එතනදී කියන්න ඕනේ මේ කොලෙජ් එක වා බැලුවට පස්සේ සහ ඒ කෝස් කන්ටෙන්ට් එක බැලුවට පස්සේ ඔයාගේ ෆියුචර් ප්ලෑන් එකත් එක්ක හරියටම මැච් වෙනවා කියන එක මම මෙතනදී කතා කරනවා වාක්‍ය 3-4කින් මේ ටික වාට ඉවර කරන්න පුළුවන්. සහ මෙතනදී ඔයාගේ කෝස් එක කොච්චරක් වඩ රිලෙවන්ට්ද කියලා කියන්න ඔයා අනිවාර්යෙන් ඒ කෝස් එක ගැන ස්ටඩි එකක් කරලා ඒකේ තියෙන කන්ටෙන්ට් එක ගැන පොඩ්ඩක් හොයාගෙන ඔයා ඒකේ තියෙන සබ්ජෙක්ට්ස් උත් පොඩ්ඩක් මෙතනදී එකතු කරලා කියන්න ඕනේ මෙන්න මේ වගේ සබ්ජෙක්ට්ස් හින්දා ස්පෙෂලි මට මගේ ෆියුචර් ප්ලෑන් එකට යන්න ලේසි සහ මගේ ෆියුචර් ප්ලෑන් එකට ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා මේ වගේ කෝස් කන්ටෙන්ට් එකක් ෆලෝ කරපුවාම කියන එක අනිවාර්යෙන් එතනදී එක්ස්ප්ලේන් කරන්න ඕනේ. සහ මේ වගේ කෝස් එකක් කරපුවාම ඔයාගේ ටෙක්නිකල් ක්වොලිටීස් ටෙක්නිකල් ආස්පෙක්ට් එක ඉම්ප්‍රූව් වෙනවා කියන එකත් ඔයා මෙතනදී ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. ඊට අමතරව ඔයා කතා කරන්න ඕනේ මෙතනදී ඔයාගේ ප්‍රොෆයිල් එක හරියටම මේ කෝස් එකට මේ කොලෙජ් එකට මැච් වෙනවා කියන එක. ඒ කියන්නේ අපි දන්නා රික්වර්මන්ට්ස් කීපයක් ඉල්ලනවා කොලෙජ් එකකින් කෝස් එකකින් එලිජිබල් වෙන්න නම්. ඉතින් ඔයාගේ බැක්ග්‍රවුන්ඩ් එක ඔයාගේ එඩියුකේෂන් එක ඔයාගේ වර්ක් හිස්ටරි එක සහ ඔයාගේ IELTS ගැන ඔයා මෙතනදී සඳහනක් කරනවා පොඩිවට. මම මේ දේවල් ටික බලපුවම මගේ බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක මගේ ප්‍රොෆයිල් එක හරියටම මැච් වෙනවා මේ කියන කෝස් එක කරන්න කියන එක වා එක වාක්‍යයකින් වාට එක්ස්ප්ලේන් කරත හැකි. රයිට්. ඉතින් ඊට පස්සේ අපේ දෙවෙනි පැරග්‍රාෆ් එකේ අපි දෙවෙනියට කතා කරන්න ඕනි වාට මේක වාක්‍ය 3-4කින් ඉවර කරත හැකි වාගේ IELTS ගැන. ඉතින් වා IELTS ඇකඩමික් කියලා ටොපික් එක දාලා ඒක හයිලයිට් කරලා බෝල්ඩ් කරලා වාට කියත හැකි වාගේ ටෙස්ට් ඩේට් එක මෙන්න මෙදා තමයි වා ටෙස්ට් එක කරේ ලොකේෂන් එක සහ වාගේ කැන්ඩිඩේට් නම් එක මෙන්න මේකයි කියන එක මෙන්ෂන් කරත හැකි ඒ සෙන්ටෙන්ස් එකේ. සහ ඊට අමතරව වාට මගේ ටෙස්ට් රිසල්ට්ස් පල්ලෙහෙන් තියනවා කියලා බුලට් පොයින්ට්ස් විදිහට දාත හැකි වාගේ ලිස්නින් රීඩින් රයිටින් ස්පීකින් මොනවාද වාගේ බෑන්ඩ් ස්කෝ එක සහ ඕවරෝල් බෑන්ඩ් ස්කෝ එක මෙන්න මේකයි කියන එක. ඉතින් මේ ඔක්කොම ටික අපිට මම සමරයිස් කරලා කිව්වොත් අපිට පැරග්‍රාෆ් දෙකකින් ඉවර කරත හැකි වාගේ එඩියුකේෂන් එක කොහොමද මැච් වෙන්නේ සහ වර්ක් හිස්ටරි එක සහ ආයි කැනඩාවට එන්න ප්ලෑන් කරන්න සහ ඇයි මේ වගේ කෝස් එකක් සිලෙක්ට් කරන්න කියලා. ඉතින් පැරග්‍රාෆ් දෙකකින් සහ සෙන්ටෙන්සස් 17ක් 20ක් අතර වගේ වාට මේ වැඩේ කම්ප්ලීට් කරත හැකි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම හිතන්නේ ඔයාලට හොඳ අයිඩියා එකක් එන්නේ නැති අපි කොහොමද අපේ එම්ප්ලොයිමන්ට් හිස්ටරි එක සහ ඇයි කැනඩාවම සිලෙක්ට් කරන්නේ සහ ආගේ කෝස් එක මේකම සිලෙක්ට් කරන්න හේතුව කියන එක SOP එක ලියද්දී කොහොමද SOP එක ලියන්න ඕනි කියලා. ඉතින් අපි ගත්තොත් අපේ ප්‍රෝග්‍රෙස් එක SOP වීඩියෝ සීරීස් එකේ අපි මම මේ කරන්නේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් පළවෙනි වීඩියෝ එකේ මම කතා කරා වාව කොහොමද ඉන්ට්‍රඩියුස් කරන්න කියන එක පැරග්‍රාෆ් දෙකකින් සහ මේ වීඩියෝ එකේ මම කතා කරේ වාගේ එම්ප්ලොයිමන්ට් හිස්ටරි එක ඒවා කැනඩාව සහ වාගේ කෝස් එක සිලෙක්ට් කරයි කියන එක තව පැරග්‍රාෆ් දෙකකින්.
සාමාන්‍යයෙන් ඊළඟ වීඩියෝ එකේ මම plan කරනවා ආගේ future goal එක තව කොහොමද elaborate කරලා ලියන්නේ සහ වාට visa එක reject නොවෙන්න වාගේ idea එක කොහොමද visa officer දෙන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට idea එකක් එන්නේ නැති කියලා. Thank you බැලුවට all the best.